ඇත්තරම අපි අද ඉන්න කාලෙත් එක්ක බලද්දී තරුණෙක් විදියට අපේ අනාගතේ මොකද්ද වෙන්නේ කියන මේ දැඩි ප්‍රශ්නය කලකිරීමකින් ප්‍රශ්න සහගත ජීවත් වෙන එකක් තමයි අපි මේ ඉන්නේ. ඒත් එක්කම මේ පීඩනය හරහා අද අරගලයක් ලංකාවේ බිහි වෙලා තියෙනවා තරුණයන් මූලික වෙලා. මේ අරගලයෙන් තමයි මේ රටේ තුනෙන් දෙකේ බලයක් ගත්ත ආණ්ඩුව හෙල්ලුවේ. මේ අරගලයෙන් තමයි අපේ පොදු නීතිය අපේ ව්‍යවස්ථාව වෙනස් කරලා මේ රටේ මුදල් ඇමතිකම ගත්ත බැසිල් රාජපක්ෂ අද එළියට දාලා තියෙන්නේ. ඒ ඇමතිකමෙන් විසි වෙලා තියෙන්නේ මේ අරගලයේ හින්දා. මේ අරගලයේ පාර්ලිමේන්තුවේ ඇතුළු වන අරගලයක් නෙමෙයි. මේ අරගලයේ භූමියේ තරුණ එකතු වෙලා මහජනතාවගේ පීඩනය පිටකරු අවස්ථාව තමයි අරගලය කියන්නේ. අද ගෝල්ෆේස් අරගලය දින 42ක් වෙනවා. මේ අරගලය ගෝල්ෆේස් විතරක් නෙමෙයි අරගලය ලංකාව පුරාම තියෙනවා. අරගලයේ තරුණයන්ගේ හිතේ තියෙනවා. මේ අරගලය වෙනුවෙන් මේ රටේ තරුණයන් ඉදිරියටත් පෙළ ගැහෙනවා කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. හැබැයි කනගාටුදායක සිදුවීමක් තියෙනවා. අපි මේ අරගලයෙන් මේ අරගලයෙන් සමාජයේ ඇති කරපු වෙනස පිළි අරගෙන පාර්ලිමේන්තුවේ දේශපාලන පිළිතුරක් උත්තරයක් විසඳුමක් දෙන්න මේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා ප්‍රමුඛ මේ විපක්ෂයටත් අද අවස්ථාවක් ලැබිලා නැහැ. අන්න ඒ කලකිරීම අපිට තරුණ විදියට අද තියෙනවා. අද පාර්ලිමේන්තුවේ කතා හද්දී අපිට අහන්න පුළුවන් නම්වෙන්දා ප්‍රහාරයෙන් පස්සේ ඇති වූ ප්‍රතිප්‍රහාර වලින් විනාශුණු ගෙවල් හදන්න මුදල් වෙන් කරන්න ඕනේ, නිවාස දෙනවා දැන් දීලා තියෙනවා කියලා කිව්වා. මේ වගේ කතා අහන්න පුළුවන්. හැබැයි නම්වෙන්දා මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිතුමාගේ මූලිකත්වයෙන් ආරම්භ කරපු මේ ප්‍රචණ්ඩ ක්‍රියාවෙන් යකඩ පොළු පාරක් කාලා කොළඹ ජාතික රෝහලේ ස්නායු ඒකකයේ තවමත් ඉන්න අනුරංග සහෝදරයා ගැන කවුරුත් කතා කරන්නේ. එයා කාටවත් අමතක වෙලා තියෙනවා. ඕකේ වම් පැත්ත අදටත් පණ නැහැ. මේක ඉතා දුක්ඛදායි තත්වයක්. ඒ වගේම ඒ දවසේ ගුටි කාපු යකඩ පොළොවලින් ගුටි කාපු කොල්ලෝ කොල්ල කී දෙනෙක් ඔළු පලාගෙන අදටත් මේ අරගලයේ කරගෙන යනවද? මේ ගැන කවුරුත් අද කතා කරන්නේ නැහැ. ඒ නිසා තරුණයාගේ අද තියෙනවා මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ සියලුම අය නෙමේ පාර්ලිමේන්තුවේ ඇතුලේ වගකීමක් ගන්න පුළුවන් සමහර දේශපාලඥයොත් මේ අරගලයේ තරුණයා වෙනුවෙන් පෙනී සිටීමක් කරන්නේ. මේක දැඩි කලකිරීමක් මේ තරුණ ප්‍රජාව අතරේ මේ පාර්ලිමේන්තුව කරේ මේ හේතුවෙන් බිහි වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ අපිට අවශ්‍යයි සමානාත්වයේ තියෙන යුක්තිසහගත උසස් දේශපාලන තත්ත්වයක් මේ රටේ බිහි කරන්න. මේ තරුණ අරගලයේ අරමුණ ඒක තමයි. අපි සූදානම් ඒකට මූලිකත්වය ගන්න. අපි සූදානම් මේ පෝලිං වල ඉන්න. හැබැයි අපි සූදානම් මේ දවසර එක වේලක් හරි කාලා ඉන්න. හැබැයි අපි මේ සූදානම් වෙන්නේ අපිට දැනෙන්න ඕනේ තිරසර දේශපාලන විසඳුමක් මේ රට ගොඩනගන වැඩපිළිවෙළක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා කියලා අපිට දැනෙන්න ඕනේ. එහෙම දැනෙන්නේ නැත්නම් අපි සූදානම් නැහැ මේ නීති එක්කෙනට එක ක්‍රමයකට අපිට එක ක්‍රමයකට මේ පෝලිං කොටසකට දෙනවා කොටසකට නැහැ. තෙල් පෝලිං වල ගණන් වෙනස් වෙලා තියෙනවා තව කොටස එක ගණන්. මෙන්න මේ අසමානතාවය පිළිගන්න මේ රටේ තරුණ විදියට අපි සූදානම් නැහැ කියන කාරණාවත් මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. මේ නම්වෙන්දා සිදුකළ ප්‍රහාරය අපි අදටත් හෙලා දකිනවා. ඒ ප්‍රහාරයේ ඊට පස්සේ සිද්ධි ගණනාවක් වුණා. නමුත් අපි පැහැදිලිව කියන්න කැමති අනාගතයේ දේශපාලන පාර්ලිමේන්තුව මේ අරගල භූමියට සංවේදී උනේ නැත්තම් ඉදිරියේදීත් කවුරුත් කුපිත කරන්න අවශ්‍ය නැහැ. මහින්ද රාජපක්ෂලා ජොන්ස්ටන්ලා කුපිත කරා වගේ මේ සාමාන්‍ය මිනිස්සු සාමාන්‍ය ජනතාව මේ රටේ නිදහස් අධ්‍යාපන ලැබූ තරුණ පිරිස නැවත වරක් මේ වගේ භූමියේ මේ වගේ අරගලයකට ඒ වගේ දින කීපයක් තව නොබෝදරින් ඇති වෙන්නත් හැකියාව තියෙනවා කියන එකත් මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. ඒක නිසා අපිට වක්කීමක් තියෙනවා මේ පාර්ලිමේන්තුවේ විසඳුම් බලන් ඉන්න. අපි ඒක හොඳින් බලන් ඉන්නවා. අපි ඒ වගේම මේ රටේ තරුණ විදියට අපි ඉල්ලීමක් කරනවා. මේ රට දැන් වැටලා ඉවරයි, තවදුරටත් වැටෙනවා. මේකේ අය ගොඩගන්න තව කාලයක් බලන් හිටුත් අමාරු වෙනවා. ඒ නිසා අපි තරුණ විදියට බලාපොරොත්තු වෙනවා වගකීමක් දරන්න පුළුවන් සියලු දෙනා තනතුරු නෙමේ රට වෙනුවෙන් වගකීමක් අරගෙන ඒ වගකීම ඉෂ්ට කරලා මේ රට නැවතත් හොඳ තත්ත්වයකට ගේන්න උසස් දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න උර දෙන්න කියන ඉල්ලීම කරමින් මගේ වචන සල්පි අවසන් කරන ස්තුතියි. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.